කොහොමද නව ජීවිතේ නව පිටුවක් පෙරළුණා ඊට පස්සේ පිය পদවිය ලැබුවා මව් পদවිය ලැබුවා කොහොමද ජීවිතේ හොඳින් ගත වෙනවා පොඩ්ඩක් කාර්ය බහුලයි ඉතින් ඉස්සර තරම් විවේකීව ඉන්න හම්බෙන්නේ නැහැ ඉතින් බබාගේ වැඩයි සාරංග ටිකක් බිසී ඉතින් ඒවත් එක්ක ඉතින් හරිම කාර්ය බහුලයි සාරංග අයියාගෙන් දැනගන්න කැමතියි පිය পদවිය ලැබුවා ඒ අත්දැකීම කොයි වගේද කියලා හරිම සුන්දර අත්දැකීමක් ඉතින් අපේ දැන් හැමෝම හැමෝගෙම අර සෙන්ටර් ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා කියන්නේ හැමෝම දැන් පොඩි එක්කෙනාව තමයි අවධානය දිනාගෙන තියෙන්නේ පවුලේ හැමෝගෙම ඉතින් හරි සුන්දරයි එයාගේ වැඩ කටයුතුත් එක්ක ඉතින් අපි කලා කටයුතු අපේ සුපුරුදු දේවලුත් කරගෙන යන්න ඕනේනේ ඉතින් ඒ විදිහට ජීවිතය ගලාගෙන යනවා පුංචි ප්‍රශ්නයක් තියෙනවා මාත්මික කවදාරි අහන්නමයි බලාපොරොත්තු වෙන හිටියේ සමාජ මාධ්‍යත් එක්ක ගොඩාක් ගනුදෙනු කරනවා ප්‍රොමෝෂන්ස් ඒ වගේ දේවල්. ඒ දේවල් ගැන පොඩ්ඩක් අපිට දැනගන්න කැමතියි. ඔව් මං හිතන්නේ දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ඉතින් ගොඩාක් වෙලාවට සෝෂල් මීඩියා හරහා කරන්නේ ප්‍රොමෝෂන්ස්. ඉතින් මම හිතන්නේ ඒක ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම ට්‍රෙන්ඩ් එක ඒක. ඉතින් අපිත් හැම දෙයකටම ඇඩැප්ට් වෙවි, ඒවට එකතු වෙවි, අපි අප්ඩේට් වෙවි. ඒ ට්‍රෙන්ඩ්ස් එක යනවා. මම හිතන්නේ අපි දෙන විතරක් නෙමෙයි දැන් අපේ කලා ලෝකේ හැමෝම වගේ ඒ ට්‍රෙන්ඩ්ස් අල්ලගෙන තියෙනවා. ඉතින් ඒක හැමදාම ඉතින් අර කලාකාරයෝ කියන හැම වෙලාවෙම අප්ඩේට් වෙන්න ඕන කට්ටිය. ඉතින් අප්ඩේට් වෙලා වර්ල්ඩ් ට්‍රෙන්ඩ්ස් එක්ක ඉතින් අපි එකතු වෙලා යන්න ඕනේ. ඔය ආවිෂ්කරණනේ. ඔය ආවිෂ්කරණදී මම ආසය ආගෙන ඉන්නවා ලස්සනට විශ් කරනවා සාමාන්‍යයෙන්. අශානයයි කුමුදී අපි ගොඩක් කලින් අඳුරන අපේ ළඟම යාළුවෝ දෙන්නෙක්. ඉතින් ඒ දෙන්න හරිම ආදරණීය දෙන්නෙක්. ඉතින් ඒ අපි දැක්ක ඒගොල්ලෝ කොහොමද ලස්සනට ජීවත් වුණේ පහුගිය කාලේ. ඉතින් විවාහ ජීවිතය කියන්නේ ඒකට තව අලුත් තව අත්දැකීමක් එකතු වෙන එක විතරයි. ඉතින් ඒ පහුගිය කාලේ ආදරණීය විදිහට ජීවත් වුණා වගේම ඉදිරියේදීත් ඒ ආදරය රැකගෙන ලස්සනට සතුටෙන් විනෝදෙන් ජොලියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා අපි දෙන්නම ප්‍රාර්ථනා කරනවා. දැනගන්න කැමති ඉදිරියට සහභාගී වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කලා නිර්මාණ මොනවද කියලාත් මේ දවස්වල රූපගත කිරීම සිදු කරන අලුත් ටෙලි නාට්‍යයක් තිරය ඇරපන් කියලා. ඉතින් ඒක ළඟදීම විකාශය ආරම්භ වෙනවා. මම නැත්තටම ගොඩක් වෙලාට බබත් එක්ක තමයි කාලය ගත වෙන්නේ. ඉතින් මේ බබාව හම්බුනට පස්සේ පළවෙනියටම ඒ කියන්නේ ලොකු නිර්මාණයකට දායක වුණේ මේක. ඉතින් ඒකේ වැඩ කටයුතු තමයි ඉස්සරහටත් තියෙන්නේ.